අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, විද්වතුන් දීර්ඝ කාලයක් තිස්සේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධව විශාල දැවැන්ත අරගලයක් ගෙන ගිය. නිරාවුද අවිහිංසක මිනිසුන් විදිහට ඔවුන්ට කළ හැකි උපරිම දේ ඔවුන් පසුගිය කාලය තුල කරා. නමුත් අවාසනාවකට වගේ කිසිදු ජනමතයකට, වෘත්තිකයන්ගේ මතයකට හෝ කිසිම මතයකට කන් නොදී ඉතාම හිතුවක්කාරී ලෙස විවස්ථා උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට අතිගරු ජනාධිපතිතුමාව සහ කැබිනට් මණ්ඩලය නොමග යවමින් නිසි අවසරයකින් අනුමැතියකින් තොරව සිංගප්පූරුව තරවට්ටමින් මේ ගිවිසුම අත්සන් කළ බවට තමයි රටේ දීර්ඝ කාලයක් පැවතුණු චෝදනාව. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන්ුත් නිරන්තරයෙන් මේ හිතුවක්කාරී උපනූපන් පරම්පරාවල් වලටත් අහිතකර බලපෑම් ඇතිවෙන ආකාරයට මෙවැනි ගිවිසුමක් ඇතිවීමට විරුද්ධව පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතත් කටයුතු කරා. එහිදී අපි නිරන්තරයෙන් සඳහන් කළේ රජයක් වශයෙන් දෙරාජ්‍යයටම වාසිදායක වෙන ලෙස ඕනෑම රටක් සමග ලෝකයේ සම්මත ක්‍රමවේදයට අනුව නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට අපේ කිසි විරුද්ධතාවයක් නැහැ. එතකොට ලෝක සම්මතය අනුව නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති වෙන්න තිබෙයි යුතු පළවෙනි කොන්දේසිය තමයි ඒ රටට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ දක්වා ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරලා නිසි ක්‍රමවේදය අනුගමනය කරලා පාර්ලිමේන්තු අනුමැතියක් ලබාගෙන නැහැ. ජාතික වැටු ප්‍රතිපත්තියක් තියෙනවා. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා අපි මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් මුණ ගැසීලා මේ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දක්වලා සාකච්ඡා කරලා තිබෙනවා. ඒ දක්වා අපේ අමාත්‍යංශයත් අපි වැඩ බාරගත් දිනේ සිට මෙයා සම්බන්ධිතව කරුණු කීපයක් පිළිබඳ යම් යම් තීන්දුව තීරණ අරන් තියෙනවා. පළමු තීරණේ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිම. මේ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි මේ දක්වා මුද්‍රණය කරලා තිබෙන්නේ. පිටු 1000 ගණනක ජාත්‍යන්තර ගිවිසුමක් මෙලෙසින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබීම කරන කොටගෙන අතිමහත් බහුතර ශ්‍රී ලාංකිකයන්ට ඒ පිළිබඳ කිසිදු ප්‍රායෝගික අවබෝධයක් ලබා ගන්න නොහැකි තත්ත්වයේ උද්ගත වෙලා තියෙනවා. ප්‍රථමයෙන් ජනතාවට මෙහි අන්තර්ගතයේ පිළිබඳ ඉතා නිවැරදිව වටහා ගැනීම පහසු වෙන පිණිස වහාම මේ සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් මුද්‍රණය කරන්න අපි නියෝග කරලා තියෙනවා. ඒ අනුව රජයේ මුද්‍රණාලය විසින් ඉතාම නුදුරෙදී සම්පූර්ණ අස්සන් තැබූ සිංගප්පූරු ගිවිසුම සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ප්‍රබුද්ධ ජනතා සංවාදය සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් මුද්‍රණය කරන අතර එහි පිටපත් අපි පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙක, මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණී විවිධ වෘත්තිකයන් විසින් හා අපේ රටේ ප්‍රබුද්ධ පොදු පිළිගැනීමක් ඇති රටට ආදරය කරන විශාල තැනැත්තන් සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සන් රාශියක් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා.
ශේෂ්ඨාධිකරණයේ විභාගය ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කර විභාගය නැවත කැඳවන දිනයක් නියම කරලා තියෙනවා. ඉතාම ඉක්මනින් ශේෂ්ඨාධිකරණයේ මේ අනීතික ආකාරයට කඩිමුඩිය සකස් කළ රටට අහිතකර ගිවිසුම් පිළිබඳ ලැබෙන තීන්දුව ලෙස අපි බලා සිටින අතර ඒකී තීන්දුවට ගරු කරන්න අපි බැඳී සිටිනවා. තුන්වෙනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනතා හඬට කන් දීමක් වශයෙන් පත් කරලා තිබෙනවා මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම් පිළිබඳ කොමිසම. ඒ කොමිසම් සභාවේ අතුරු වාර්තාව පමණයි ලැබිලා තිබෙන්නේ. තව ඉදිරි සතිය දෙක ඇතුළතදී පූර්ණ වාර්තාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.